සම්මා සම්බුදු සරණයි සුපින්වත් හැම දෙනාටම නිවන් ලැබිය හැකි වන්නේ ආර්ය මාර්ගයේහි චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කිරීමෙන් චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ කරන්නා වූ ලෝකෝත්තර මාර්ග ඥාණයන්ටයි බෝධිය කියලා කියන්නේ. එය සම්්‍යක් සම්බෝධිය, ප්‍රත්‍යක්ක සම්බෝධිය, ශ්‍රාවක බෝධියයි තුන් වැදෑරුම් කියන එක පැහැදිලි කරගන්නට ඕන. එයින් ලෞතුරා බුදුවරුන් විසින් ලබන්නා වූ සරවඥතාදී අනේක ගුණයන්ට ආධාර වූ ලෞතුරු මාර්ග ඥාණය සම්මා සම්්‍යක් සම්බෝධිය නම් වෙනවා. පසේ බුදුවරයන් විසින් ලබන්නා වූ ලෝකෝත්තර මාර්ග ඥාණය ප්‍රත්‍යක් සම්බෝධිය නම් වෙනවා. බුද්ධ ශ්‍රාවකයන් විසින් ලබන්නා වූ ලෝකෝත්තර මාර්ග ඥානය ශ්‍රාවක බෝධිය නම් වෙනවා. සම්බෝධියට පැමිණීම සඳහා පින්වත්නි පිළිවෙත් පුරන්නා වූ සත්පුරුෂය බෝධිසත්ත්ව නම් වෙති. බෝධි තුනක් වන බැවින් බෝධීන් වශයෙන් බෝධිසත්වයෝ සත්වයෝ තිදෙනෙක් වෙනවා. ලෞතුරු බුදු බව සඳහා පෙරුම් පුරන නැතහොත් මහ බෝධිසත්වනම් පසේ බුදු බව සඳහා පෙරුම් පුරන තැනැත්තෙ ප්‍රත්‍යක්ක බෝධිසත්වනම් ශ්‍රාවක බෝධිය සඳහා පෙරම් පුරණ තැනැත්තා ශ්‍රාවක බෝධිසත්ත්ව නම් වෙනවා. බෝධිසත්ත්ව වනාහි ප්‍රඥා අධිකයෝ, ශ්‍රද්ධා අධිකයෝ, වීරියා අධිකයෝ තුන් කොටසක් වෙනවා. මෞන අතරින් ප්‍රඥා අධික මහා බෝධිසත්ත්වයෝ සාරා සංක කල්ප ලක්ෂයක් පෙරම් පුරා බුද්ධත්වයට පැමිණෙනවා. ශ්‍රද්ධාධික මහා බෝධිසත්වයෝ අෂ්ට සංඛ්‍යාක කල්පලක්ෂයක් පෙරම් පුරා බුදු වෙනවා. වීරියාධික මහා බෝධිසත්වයෝ සොළොස් අසංඛේය කල්පලක්ෂයක් පෙරම් පුරා සම්බුද්ධත්වයට පැමිණෙනවා. ප්‍රත්‍යක්ක බෝධිසත්වයන් අතරින් ප්‍රඥා අධිකයෝ ද්වාය සංකල්ප ලක්ෂයක් පෙරම් පුරා බුද්ධත්වයට පැත්වෙනවා. සෙසු ද්වාය සංකල්ප ලක්ෂයකට මදක් වැඩි කාලයකට පෙරම් පුරා බුද්ධත්වයට පැමිණෙනවා. බුද්ධ ශ්‍රාවකයන් වනාහි අග්‍ර ශ්‍රාවකයෝ මහා ශ්‍රාවකයෝ මේ අග්‍ර ශ්‍රාවක තත්ත්වයට පැමිණෙන්නට එක සංඛ්‍යක්ක කල්ප ලක්ෂයක් පෙරම් පිරිය යුතුය. මහා ශ්‍රාවකයන් විසින් කල්ප ලක්ෂයක් පෙරම් පිරිය යුතුය. ප්‍රත්‍ය ශ්‍රාවකයන්ගේ පෙරම් පිරීම පිළිබඳ පින්වත්නි කාලයක් සඳහන් වන්නේ. ඒ නිසා ඔබ ජීවිතේ ධර්මයේ පිණිස හැඩගස්සාගෙන යන කෙනෙක් නම් අත්හැරිය යුතු කලකිරිය යුතු ආසාවෙන් අල්ලා ගත්තේ නම් උරුම දුකක් පමණයි. කටුවත්තක් බදාගත්තමෙනි. ඒ නිසා ජීවිතේ
සුකිත මුදිත භාවයට පත් කරගෙන සසර දිනා යන උතුම් ගමනට පිනැති ඔබ හැම දෙනාට මේ ධර්ම දානමය පින පාරමිතාවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.